මහරය කතා කරන්නේ මොකක්hari කරදරයක් වත්ද අනේ අක්කියනේ මගේ Facebook account එක hack කරලාද කොහෙද ඒ කොහමද මොකද්ද උනේ හරියටම දැන් මේ email එකක් ආවා ඔබේ Facebook එකම hack කොටත ඒ අතතත්තේ ගන්න නම් මෙතන තියෙන link එක click කරලා වර්තා කරන්න කියලා හරි දැන් කලබල වෙන්නේ නැතුව මට ඒ email එකේ screenshot එකක් එවන්න නංගි බලන්නකෝ මේක එවලා තියෙන්නේ Facebook ආයතනයේ නෙවෙයි වෙන කෙනෙක් ඔව් නංගි ඔයාගේ Facebook account එක hack කරලා නැහැ ඒත් තව පොඩ්ඩෙන් ඔය එවලා තියෙන link එක click කරලා ඔයා ගියා නම් ඇත්තටම hack කරන්න ඉඩ තිබ්බා හම්මේ දැන් තමයි ඇඟට ලේ ටිකක් කිනුවා කිප් මම boyfriend එක chat කරපුවා අපේ private photos එහෙමත් මම Facebook එකේ ඉන්නේ දාලා තියෙන්නේ ඒව එළියට කියොත් මං ඉඳලා ඉවරයි අක්කේ හරි හරි කමක් නැහැ දැන් නිදා ගන්නකෝ මං හෙට කියලා දෙන්න මගේ නම ජයනි මම සයිබර් ආරක්ෂණ විශේෂඥවරියක් විදිහට සේවය කරනවා අපේ රටවල බොහෝ විට කාන්තාවන් ඉලක්ක කරගෙන මේ විදිහේ සමාජ මාධ්‍ය ගිණුම් හැක් කරන ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා මේකට ප්‍රධානතම හේතුව සමාජ මාධ්‍යවල ආරක්ෂණයන් සහ ඒවා හරි විදිහට භාවිත කරන්න ඕන විදිය නොදන්නාකම මගේ දේවල් අපි දන්නේ නැහනේ මං හොයන්නේ බලන්න නැතුව ඒ ලින්ක් එක ක්ලික් කරා නම් ඉවරයිනේ ඕනංගි හැම වෙලේම අපිට ඊමේල් වලින් හරි වෙනත් සමාජ මාධ්‍ය ගිණුම් හරහා එන ලින්ක් එකපාර ක්ලික් කරන්න යන්න එපා ගොඩක් වෙලාවට එහෙම එන්නේ phishing links එහෙම නැත්නම් අපේ ගිණුම් වල password එහෙම පිටපත් කරගන්න එවන links ඒක නෙවෙයි නංගි ඔයාගේ password එක දාලා තියෙන්නේ කොහමද මම දැම්මේ මගේ උපන්දිනේනේ අක්කේ අහන්න දැක්කනේ ඔය වගේ දේවල් ලේසියෙන් ඕන කෙනෙකුට අනුමාන කරන්න පුළුවන් ඊට වඩා වෙනස් කෙනෙක්ට අනුමාන කරන්න අමාරු එකක් යූස් කරන්න. ඔයාගේ නම, උපන්දිනය, දුරකථන අංකය වගේ ඔයාට බද්ධ වෙලාම තියෙන දේවල් වලින් හදන පාස්වර්ඩ් ශක්තිමත් නැති. ටිකක් වෙනස්. අනුමාන කරන්න අමාරු වචන සහ අංක තියෙන පාස්වර්ඩ් එකක් තමයි ගොඩක්ම ගැලපෙන්නේ. මේ මං එහෙනම් ඒ වගේ එකක් දාන්නම්. ඒ වගේම තමයි 2-factor authentication ආරක්ෂණය enable කරගන්න නංගි. එතකොට ඔයාගේ ෆෝන් එකට එන කෝඩ් එක නැතුව කාටවත් ඔයාගේ ගිණුම් වලට ඇතුල් වෙන්න බෑ. ඒ වගේම ඔයාගේ අතිශය පෞද්ගලික ෆොටෝස් වීඩියෝස් එහෙම සමාජ මාධ්‍යවල පළ කරන්න යන එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. පළ කරනවා නම් ඔයාගේ පෞද්ගලිකත්වයේ ආරක්ෂා වෙන විදිහට, ඒ කියන්නේ ඒ දේවල් නොදැකිය යුතු අයට ඒව පේන්නේ නැති විදිහට ඒව පළ කරන්න ඕනේ. විශේෂයෙන්ම ඔයා නොදන්නා අය ඔයාගේ ගිණුමේ මිතුරන් කරගෙන ඉන්නවා නම් මේ ගැන ගොඩක් හිතන්න වෙනවා. ඒක නෙවෙයි නංගි. ඔයා ඔයාගේ ෆෝන් එකෙන් විතරයි නේද ඔයාගේ ගිණුම් වලට ලොග් වෙන්නේ? අනේ අයිය අක්කේ බොහොම හදි මට දැන් බයත් හිතෙනවා මම යුනිවර්සිටි එකේ ලැබ් එකේ කම්පියුටර් එකනොත් Facebook ලොග් වෙලා තියෙනවනේ හරි හරි බය වෙන්න එපා මතක ඇතුව එහෙම ලොග් වෙන්න උන වෙලාවට ඔයා හරියට ලොග් අවුට් වෙලා ඔයාගේ දත්ත ඔක්කොම අකලා එන්න පුළුවන් නම් එහෙම ලොග් වුණාට පස්සේ ඔයාගේ ෆෝන් එකෙන් නැවත පාස්වර්ඩ් එක අලුත් කරන්න මොකද ඔයා ලොග් වුණ කම්පියුටර් එකේ ස්පයිවෙයා එකක් එහෙම තිබ්බොත් ඔයාගේ දත්ත ඔක්කොම පිට කෙනෙක් අතට යන්න ඉඩ තියෙනවා ඒක තමයි අක්කේ මේ මගේ ආලුවා ලෝචනාගේ Instagram account එකත් හැක් කරලා ඊයාගේ ෆොටෝස් හැමතැනම යවලා තිබ්බා. ඒක තමයි. දැන් ඔයා දැනගත්තනේ. දැන් ඔයාගේ යුතුයකම තමයි මේ දේවල් අනිත් අයටත් කියලා දෙන එක නංගි. මතක නේද කියපුවා? ඔයාට ලැබෙන එක එක links එකපාර click කරන්න යන්න එපා. හොඳට හොයලා බලන්න. හැම වෙලේම ශක්තිමත් password එකක් භාවිත කරන්න. මතක ඇතුව හැම වෙලේම ගිණුම් වලින් log out වෙන්න. ඔයා සමාජ මාධ්‍යවල පළ කරන දේවල් ගැන ප්‍රවේසම් වෙන්න. ඔව් 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 මට මතකයි. දැන් තමයි මගේ බයෝ ටුනේ ආදරී අක්කා